අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාට. අදත් අලුත් වීඩියෝ එකක් අරන් ඕගොල්ලෝ හම්බෙන්න එන්නේ ඇත්තටම අපේ ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් වල ඊළඟ පීවරට එන්න. ඕගොල්ලන්ට මතක ඇති මම ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් ගැන දැනට වීඩියෝ දෙකක් තුනක් කරා මේ සීරිස් එකේ. පළවෙනි එක PhD එක කරන්නේ මෙහෙද නෝවේද කියන එකයි. ඊළඟට අපි ආවා ඔස්ට්‍රේලියාවේ පළමු මාස කීපය එකන අලුතෙන් හම්බෙච්ච අය ගැන එහෙම විස්තර. ඊළඟට මේ ඊයේ පෙරේද එකක් කරා ඔස්ට්‍රේලියාවේ අපේ පළමු වසරේ අත්දැකීම්. එතකොට දැන් ඔන්න අපි දැන් ඊළඟ මාතෘකාවට එනවා. ඒ කියන්නේ ඇත්තටම මෙන්න මේ කාලේ මේ විදිහට තමයි අපේ ජීවිතේ ගලා ගියේ කියන එක. ඇත්තටම 2006 මාර්තුවේ ඇවිල්ලා 2007 කිට්ටු වෙනකොට ගොඩක් දේවල් අපේ වෙනස්කම් ඇති වුණා. එකක් සමාජමය ගනුදෙනු සෑහෙන්න වැඩි වුණා. ඊළඟට මගේ ශිෂ්‍යත්වය මේව තව වෙනස් වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් වීඩියෝ කීපයක් එයි අද කතා කරන්න යන්නේ. ඇත්තටම අපිට අලුතින් හම් වෙච්ච ශ්‍රී ලාංකිකයෝ ඔස්ට්‍රේලියාවේදී, කියන්නේ ඇත්තටම ඔන්න ඔය කාලේ අපි ඇත්තටම ගොඩක් ගණ දෙනු ඇති කරගත්තා අලුතින් ආපු ශිෂ්‍යයෝ. ඒ වගේම අලුතින් PR ඉල්ලලා ආපු ශ්‍රී ලාංකිකයෝ. ඉතින් ඒ ගැන තමයි කතාව. අලුත් ඔස්ට්‍රේලියාවේ නවක සිසුන් හමුවීම කියන එක තමයි අපේ මාතෘකාව වෙන්නේ. එහෙනම් කතාවට බලමු. මේ කියන කාලේ ඇත්තටම 2006 අග 2007 මුල ඔන්න ඔය කාලේ මේ වෙනකොට ඇත්තටම මම දැන් අර ශිෂ්‍යෙක් විදිහට ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට ඉන්න අතර ඇත්තටම අපිට ආරංචි වෙනවා අර හිටපු අනිත් ඊට කලින් හිටපු ශිෂ්‍යයන්ගෙන් වගේම අර අපිට තව වෙන පවුල් කීපයක් සම්බන්ධකම් තිබුණා. ඒ හැමෝගෙම ආරංචි වෙනවා ඔන්න අලුත් ශිෂ්‍යයෝ වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් එතකොට මගේ සිරිතක් තිබුණා ඇත්තටම. ඒක සමහර අය මේ හාස්‍ය භාජනය කළා තිබුණත් මම දැක්කා මගේ සිරිතක් තිබුණා සහ තාමත් තියෙනවා. කවුරු හරි අපේ ඉන්න පළාතේ ළඟ අලුතෙන් ආවා කියලා අපිට කෙනෙක් කිව්වොත් මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා පොඩ්ඩ බලන්න කියලා, හරි එහෙම නැත්නම් මෙහෙම කෙනෙක් ආවා කියලා, එතකොට අපි ඇත්තටම ගිහිල්ලා ඒගොල්ලෝ බලලා හම්බ වෙලා කතා කරලා සමහරට ගොඩක් වෙලාවට සමහරට නෙමෙයි බොහෝ වෙලාවට අපේ ගෙදරට එක්කන් ඇවිල්ලා කෑම වේලක් එහෙම දීලා ගනුදෙනු ඇති කරගෙන ඊට පස්සේ රැකියා හොයා දෙන ඒවා මේවා. ඒ වගේ ගනුදෙනුවක් ඉස්සරින්දන් තිබුණා, දැනුත් තියෙනවා අවුරුදු ගාණක් ගිහිල්ලා වුණත්. ඒක ගොඩක් මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයෝ කරන වැඩක් නෙවෙයි. හැබැයි අපි ඒක දිගටම කරා. දැන් මේ අපි වගේ අවුරුදු 20ක් විතර වගේ තියාම මෙහි ඉන්න ගොඩක් ශ්‍රී ලාංකිකයෝ කරන්නේ අලුතෙන් අය ගැන ඒගොල්ලන්ට එච්චර ගනුදෙනුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට එහෙම වුණ නැහැ. අපි දිගටම එහෙම ගනුදෙනු තිබුණා. ඒ ගැන තමයි මේ කතාව කියන්නේ. මේකේ ගොඩක් රසවත් දේවල් කියවේ අහලා බලන්න. ඔන්න ඉතින් ඔය කාලේ අර මම කියපු ඔස්සේඩ් කියන එකෙන් තව කණ්ඩායමක් ආවා. අර අපිත් එක්ක ගනුදෙනු කරපු කණ්ඩායමට පස්සේ තව ශිෂ්‍ය කණ්ඩායමක් ආවා. මම හිතන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5ක් විතර වගේ ඒගොල්ලොන්ගේ පවුලුත් එක්ක එහෙම ආවා. මුලින්ම සමහරට පවුල් වෙන්නේ නැහැ, ටික දවසක් ගිහිල්ලා එනවා. කොහොම හරි එහෙම ආපු අය ගැන අපිට ආරංචි වුණා. එතකොට ගොඩක් වෙලාවට මේ අපි දෙන්නම එකතු වෙලා හෝ මම තනියෙන් හෝ ගිහිල්ලා ඒ ගෙවල් වල අයත් එක්ක කතා බහ කරලා මම මෙහි ඉන්න කෙනෙක් ඉස්සර ඇවිල්ලා දැන් අවුරුද්දයි දෙකයි ওই විදිහට කියලා සම්බන්ධකම් ඇති කරගත්තා. ඉතින් මෙහෙම ඇති කරගත්ත පවුල් කීපයක් ගැන මම කියන්නම් එකින් එක. එක කට්ටියක් තමයි ඒගොල්ලෝ ඇවිල්ලා හිටියේ ඇත්තටම එන්න කිට්ටු එහෙන් අලුත බැඳලා ඇවිල්ලා හිටියේ. අර ඔස්සේ ශිෂ්‍යත්වයට නෝන ඇවිල්ලා තිබුණා. මහත්තයා වෙන රැකියාවක් ඔහේ කරමින් ඉඳලා ඇවිල්ලා තිබුණේ. ඊළඟට ඒගොල්ලොන්ගේ ගෙදරට ඇත්තටම මම හොයාගෙන ගියා අපි ඉන්න තැන ඉඳලා ටිකක් සබ එකක් දෙකක් එහායින්. ඊට පස්සේ ගිහිල්ලා කතා කරලා අඳුරගෙන ඊට පස්සේ වාහනයක් ගන්න ඕනි දැන් ඔයා, රැකියාව හොයා ගන්න ඕනි දැන් ඔයා කියලා විශේෂයෙන් මහත්තයාට උපදෙස් දුන්නා. මොකද එයා නැත්තම් නිකම්ම ගෙදරට වෙලා ඉන්න නිසා. ඉතින් ඊට පස්සේ එයා ඇත්තටම පොඩි වාහනයක් අරගත්තා. අරගත්තට එයාට මේ එකක් වාහනේ ඉලවන්න බෑ. ඒ කියන්නේ එයා බයයි සහ ලංකාවේදී වාහනේ ඉලවලා නැහැ. හරි මොකක් හරි. ඊට පස්සේ මට මතකයි මම ගිහිල්ලා මේවා සමහරට අපේ නෝනලවත් දන්නේ නැහැ අපේ ගෙවල් වලට පිටිපස්සේ ටිකක් ඇතුළට වෙන්න තියෙන මේ සබර්බ් වල, ඒ කියන්නේ ප්‍රධාන පාරේ නෙමෙයි ඇතුල් පාරවල් වල එයාට මගේ වාහනේ පදින්න පුරුදු කරා. කීප සැරයක් එක්කන් ගිහිල්ලා එහෙම මේ එයාට වාහනේ එලවන්න දීලා අපි මම පුතා පිටිපස්සේ ඉන්නවා, මම ඉස්සරහ අනිත් පැත්තේ සීට් එකේ ඉන්නවා. එහෙම එහෙම එලවන්න පුරුදු කරා. පස්සේ එයා
මම එහෙම පුරුදු කරා සති කීපයක් දවස් කීපයක් ඇත්තටම. ඊට පස්සේ එයා එයාගේ වාහනේ හාට මෙහාට ගිහිල්ලා එයා ඊට පස්සේ පිරිසිදු කිරීමේ රැකියා එහෙම කරන්න ගිහිල්ලා නෝනායි මහත්තයා දෙන්නම රැකියාවට යන්න ගියා. සමහරට ගිහිල්ලා එන ගමන් අපේ රෑ වෙලා රෑ 11ට 12ට අපේ ගිය ළඟට එමු වෙනවා. එහෙම මේ එහෙම යුවලක් හිටියා. ඒ දෙන්න දැන් ආපහු ශ්‍රී ලංකාවට ගිහිල්ලා අපි ලංකාවට ගියාම ඒගොල්ලෝ බලන් එහෙම යනවා. තාමත් ඒගොල්ලෝ ඉන්නවා මධ්‍යම පළාතේ ප්‍රදේශයේ. ඉතින් අපි කොහොම එක පවුලකට උදව් කරා. ඒගොල්ලොත් අපි ගනුදෙනු ඇත්තටම හොඳ පැත්තෙන් දැකලා දිගටම හොඳ ගනුදෙනු අරගෙන ගියා. සමහරවල් පොඩි පොඩි හැලැප්පීම් වෙන්න ඇති. කොහොම හරි ඒගොල්ලෝ යනකොට අපිට යනවා කියලා කෝල් එකක් දුන්න මිසක් අපි එහෙම එයාපෝර්ට් එකට එමු ගියේ නෑ. අපෙන් පස්සේ අපි අඳුන්නලා දුන්න වෙන කට්ටියක් ඒගොල්ලන්ට එයාපෝර්ට් එකට යන්න එමු උදව් කරලා තිබුණා. ඊළඟට ඔය වගේම තව තනිකඩ එක්කෙනෙක් ඇවිල්ලා හිටියා, තරුණ කොල්ලෙක් කියන්න පුළුවන්. එයත් මේ ඒ විදිහටම මේ ඔස්සේ ශිෂ්‍යත්ව ප්‍රෝග්‍රෑම් එකෙන් ආවේ. ඊට පස්සේ එයාටත් එයා දැන් ඔය අපි මම කිව්වේ අර අපි පත්‍ර බෙදෙන රැකියාවක් කරා කියලා. එතකොට ඒකට යන ගමන් මිනිහත් කාර් එකේ දාගෙන ගිහිල්ලා සමහරවිට මම නියුට්‍රල් එකේ එහෙම එලවන්න ටික දුරක් දෙනවා. එයාටත් එහෙම පුරුදු කරන්න හැදුවා. හැබැයි එයා එච්චර වාහනේ එලවීම ගැන උනන්දු නැහැ. හැබැයි ටික දවසක් එයාත් මගේ වාහනේ එලවලා තියෙනවා. ඔයිට වඩාම රසවත් එක වෙන්නේ තවත් ඔස්සේඩ් කණ්ඩායමක් එක්ක ඒගොල්ලොන්ගේ නෝනායි මහත්තයයි දෙන්න ආවේ. නෝනා දැන් ප්‍රධාන තනතුරක් දරනවා ශ්‍රී ලංකාවේ. තාමත් අපිත් එක්ක හොඳ ගනුදෙනු තියෙනවා ෆේස්බුක් එකේම. මහත්තයට අපි මෙහි නිකන් මේ කතාවට කිව්වේ මේ මන්ත්‍රීතුමා කියලා. එයා නිකන් දේශපාලකෙක් වගේ පෙනුමක් තමයි ඇන්දෙහෙම. ඉතින් මේ මහත්තයයි නෝනා ඇවිල්ලා ඉන්නකොට ඒත් අපි හොයාගෙන ගියා මේ ඒගොල්ලන් ගෙදරට මුලින්ම. ඊට පස්සේ ගිහිල්ලා මම කතා කරපු දේවල් මට හොඳට මතකයි. හරි සීතලයි අයියේ කියලා එයා මේ වගේ අත් දෙක පොරවගෙන හිටියා. අපි ගියා මේ කියන්නේ නෝනා සති කීපෙකට ඇවිල්ලා පස්සේ තමයි ඒත් අලුත බැඳපු කට්ටියක් මහත්තයා ළමයි හිටින එයාගේ මහත්තයා ඇවිල්ලා තිබුණේ සති කීපෙකට පස්සේ. ඊට පස්සේ එයා ආපු කාලේ අපි ගිහිල්ලා කතා කර කර ඉඳලා මම ගියා මල්ලි මේ වගේ රැකියා මොන හරි කරන්න නිකන් ඉන්න එපා. ඕගොල්ලන්ට යනකොට ඇත්තටම රුපියල් කෝටියක් විතර වුණත් හොයාගෙන යන්න පුළුවන් ඔය අවුරුදු දෙකට. මොකද ඒගොල්ලෝ අවුරුදු දෙක ශිෂ්‍යත්ව ප්‍රෝග්‍රෑම් එකකට එන්නේ. ඉතින් ඊට පස්සේ මට හොඳට මතකයි මං කෝ ඔයා ඔම ඉන්න එපා අත් දෙක පොරවගෙන ඔයා තරුණ එක්කෙනෙක් නේ මේ මෙන්න මේ වගේ වැඩ කරන්න කියලා. ඊට පස්සේ එකක් මං කෝ ඔයාට මේ පිරිසුදු කිරීමේ රැකියා මම නම් දන්නේ කරන්න. හැබැයි හොයාගන්න පුළුවන් මින් තැන් තැන් වල පොඩි පොඩි දන්න නම් එහෙම කියලා එහෙම එකක් කිව්වා. ඊළඟට එයාට මං කෝ නිකම් ඉන්නවනම් මෙන්න මෙහෙම මේ අඩු ආදායමක් තමයි ඒකට ලැබෙන්නේ ඔය ජංක් මේල් ඩිලිවරි කියන එකට. ඒ කියන්නේ පත්තර බෙදෙන එකට අපි එහෙම කරපු එකක් අපේ නෝන. ඊට පස්සේ ඒක මං එයාට හොයලා දුන්නා. හොයලා දුන්නම එයාට ඇත්තටම හම්බ වෙලා තිබුණේ අපේ ගෙවල් වලට ටිකක් ඉස්සරහා පැත්තේ, තව ටිකක් උඩ පැත්තට වෙන්න කියන්නේ. අපේ ගෙට ඉස්සරහාම සබත් දෙක නෙවෙයි එහා පැත්තේ. ඊට පස්සේ එයා ඒකට ඒ පත්තර බෙදමින් හිටියා. එක දවසක් මට එයා කෝල් එකක් දුන්නා. ගියත් එයා හරි ප්‍රශ්නේ එයත් වාහනේ අරගෙන හිටියේ. ඉතින් ඊපස්සේ එයා කිව්වා හරිම ප්‍රශ්නයක් මේ කාර් එක කැඩිලා මොකද කරන්න කියලා. දැන් අරවා ගෙනihin දාන්න බෑ කියලා. ඊට පස්සේ අපේ නෝනා ඒ වෙලෙ ගෙදර හිටියේ නෑ. මං හිතන්නේ එයත් මොකක් හරි ওই වැඩකට ගිහිල්ලා ඊළඟට මං කරපු වැඩේ වරෙන් ඇවිල්ලා මේ කාර් එක ගෙනියපද්දෝ. ඒ කියන්නේ එයා ඇවිල්ලා පයින් එතන පොඩ්ඩක් දුර පයින් ඇවිල්ලා මගේ කාර් එක අරන් ගිහිල්ලා ඊට පස්සේ එයා ඒකෙන් පත්තර බෙදුවා. ඔක දවස්සක් දෙකක් එයා කරා. පස්සේ ඒගොල්ලෝ ලංකාවට ගිහිල්ලත් ඒ ගැන කතා වෙවි. මෙහෙම අපිට මතකයි ඔයා මෙහෙම කිව්වා ඔයා හින්දා තමයි අපි මෙච්චර දියුණුනේ අරවා මෙන් කියලා එහෙම කිව්වා. ඒක ඇත්තට මම හින්දා දියුණුනා නෙමෙයි ඒගොල්ලෝ අර අපි ඒගොල්ලෝ කොහොමදත් ඒගොල්ලන්ගේ පාරේ ඇවිල්ලා තමන්ට දුන්න සහයෝගය අගය කරමින් කතා කරමින් තමයි එතන උනේ. ඉතින් ඔහොම ඒ ඒ වතාවේ ආපු ඔස්සේඩ් අයගේ තවත් තනියෙන් ගෑනු කෙනෙක් ඇවිල්ලා හිටියා. එයාටත් අපි ඉතින් කතා බහ කරා ඔය කට්ටියත් එක්ක එකට කෑම බීමට එහෙම අපේ ගෙදර එහෙම ඉන්න කියලා. මේ හැබැයි එයා වැඩිපුර අර අපි කරන වීලු වලට එහෙම කැමති වෙන්නේ නැහැ. මට මතකයි එයා වාහනයක් ගන්නවා කිව්වහම මේ මගේ අතින් අම්මට සිරි හරි මොකක් හරි වචනයක් කියවලා ඒ පළාත් වල කියන වචනනේ අන්න ඒකට එයා එච්චර කැමති වෙන්නේ නැහැ. මට ඒක හොඳට මතකයි ඒ වගේ සිද්ධියක් වුණා කියලා. හැබැයි ඒගොල්ලෝ ආපහු ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නවා දැන්. ඒ ඔගොල්ලෝ දන්න ඇති ශිෂ්‍යත්වයට එන අය ලංකාවේ ගිහිල්ලා වැඩ කරන්න ඕනේ අවුරුදු කීපයක්. හැබැයි ඒ අවුරුදු කීපය ඉවර වුණාට පස්සේ ඔන්න ඕන නම් ඔස්ට්‍රේලියාවට ආපහු ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් මෙහි සුදුසුකම් තියෙන නිසා. අන්න එහෙම ආපු පවුලක් ගැනම කියන්නේ.
ඊළඟට ඔහොම ඉද්දී තවත් පවුලක් ආවා. ඒ දෙන්නත් හස්බන්ඩ් වයිෆ් තරුණ යුවලක්. ඒගොල්ලොත් අපිට සම්බන්ධ වුණා මේ ඔය වගේම මේ ආපු අලුත. මම හොයාගෙන ගිහිල්ලාම නෙමෙයි, මම වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා කොහොම හරි ඒ අතරේ මේ එහෙම සම්බන්ධ වුණා. ඊට පස්සේ මට මතකයි එයාටත් රැකියාවක් හොයාගන්න ඕන හිම කිව්වම මම ගෙදර ඉඳන්ම දුරකථන ඇමතුමක් දීලා මේ පීසා ඩිලිවරි එහෙක පීසා කඩේක රැකියාවක් හොයලා දුන්නා. එයා ගොඩක් මාත් එක්ක ළඟින් ගනුදෙනු කරා ඒ කාලේ. ඊට පස්සේ තමයි ඔය කියන ශිෂ්‍ය පවුල මටම යෝජනා කරේ, අයියේ මෙහෙම මේ අපි මේ ශිෂ්‍යයොත් එක්ක ගනුදෙනු කරනවානේ, අපි මේ මේගොල්ලන්ගේ මොකක් හරි සංවිධානයක් හරි සංගමයක් හරි හදාගමු කියලා. එහෙම කියලා ඊට පස්සේ ওই කාලේ මේ අපි මොනහරි සමාජ සේවා වැඩ ලංකාවේ කරමු කියලා කතා වෙච්චින්ද, ඒකටත් මෙයා සහයෝගයට කතා කරලා අපි වෙබ්සයිට් හදමු, අපි මේ මේ විදිය දේවල් කරමු කියමින් අපිට සම්බන්ධ වුණා. ඊට පස්සේ මම මතකයි මේ පීට්සා කඩේ එයා වැඩ කරන අතරේ යාර නොමිලේ පීට්සා එකක් එමු ගේන්න පුළුවන්. හිටපු ගම අපේ ගෙවල් වලට අපේ ගෙදරට පීට්සා එකක් එමු ගෙනත් දෙනවා. ඔන්න ඔය කියන කෙනා ඉස්සෙල්ලම ආපු දවසේ මට මතකයි අපේ නෝනා මම අර ගෙදර එන්න කීප වෙලාවේ ආවහම මේ රැකියාව හොයලා දෙන්න මේ අපේ නෝනා කෑම එකක් හදලා දුන්නා ශ්‍රී ලංකාවේ ක්‍රමයට. ඊට පස්සේ කියන්නේ ලංකාවේ වෙන දිට උඹට බත් තෙල් වලු එකේම කෑම එකක් දුන්නා. මෙයා මට මතකයි කිව්වා අක්කේ ඇවිල්ලා සති දෙකක් වෙනවා, අද තමයි කටට රහට ශ්‍රී ලංකාවේ කෑම එකක් කෑවේ කියලා කිව්වා. මේ පසු කාලීන එයා ඊට පස්සේ අපි දාපු රැකියාවේ අවුරුදු 4ක් ඉඳලා ඒ රැකියාවෙන් මෙයාගේ නෝනට ඉගැන්වුවා. මතකයි කතාවක් එයා කිව්වා මම මෙයාට උගන්වන්න මේ වෙනුවෙන් මහන්සි වෙනවා කියලා. පස්සේ ඔහොම තිබුණා. ඊළඟට එහෙම වැඩ කර කර ඉද්දි මම ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ඔස්සේ කට්ටිය ආවා, සහ ඊළඟ තව ශ්‍රී ලාංකිකයෝ කට්ටියක් ආවා මේ පර්මනන්ට් රෙසිඩෙන්සි වලට ඉල්ලගෙන. ඒ ආපු අයට පර්මනන්ට් රෙසිඩෙන්සි වලට PR වලට ආවා කිව්වත් ඒගොල්ලන්ට රැකියා හම්බ වෙන්නේ නැහැ ආපු ගමන්. ඉතින් මට මතකයි ඒ වෙනකොට අපි අර කියපු සංවිධානය වගේ එකේ හදමින් හිටියේ මේ ඒ කියන්නේ කට්ටිය එකතු වෙලා එකට ගෙවල් වල කෑම බීම ගනිමින් ඔය වගේ. ඊළඟට අපි දැන් අර මම දිගටම කරපු දෙයක් නේ අර එනායට මොන මොන හරි සුළු සුළු රැකියාව වල දෙනවා ඒගොල්ලන්ගේ වාහනේ. දැන් ඔන්න ඔය පීට්සා ඩිලිවරි එක්කෙනාගෙත් මට මතකයි ඒගොල්ලන්ගේ වාහනේට මේ මොකක් හරි වුණත් අපේ වාහනේ දෙනවා. මට මතකයි ඔය පීට්සා ඩිලිවරි එක්කෙනාට පළවෙනි දවසේ පීට්සා ඩිලිවර් කරන්න යනකොට එයා මම දැන් එයා කඩේට කෝල් එක දීලා එන්න කිව්වට පස්සේ එක්කන් ගියාම එයාට අර කිව්වා මේ මේ ඒරියා වල ගිහිල්ලා බෙදලා එන්න කියලා. මාත් එක්ක මාවත් කාර් එකේ දාගෙන තමයි එයා ගියේ. අපව ගෙනත් දාන පොරොන්දුෙන් ගියාට ඊට පස්සේ කිව්වා අයියේ මට බයයි තනියෙන් පීට්සා බෙදන්න මේ මාත් එක්ක යමුද කියලා. මේ ඊට පස්සේ රෑ 12 වෙනකම් දැන් මම PhD එක කරන කාලේ ස්ටුඩන්ට් කාලේ අරයත් එක්ක රෑ 12 වෙනකම් ඒ කාර් එකේ මේ මමත් හිටියා. මේ ඉතින් කොහොම අත්දැකීම් තියෙනවා. ගෙදරවම නෝනා හිනා වුණා මේ මෙහෙම ආචාර උපාධියක් කරන එක්කෙනෙක් පීසා ඩිලිවර් කර කර රෑ 12 වෙනකන් ඉඳලා අනිත් එක්කෙනෙක්ගේ කාර් එකේ කියලා එයා හිනා වුණා. ඔයාට වෙන වැඩක් නැද්ද ඔය වගේ කරමින් හිටියේ කියලා. කොහොම හරි මං කෝ ඇති අරයා බය වුණා නේ ඒකයි කරේ කියලා. පස්සේ කාලෙක එයා දියුණු වෙලා දැන් ඕගොල්ලොත් සමාජ මාධ්‍ය වල එහෙම දකින්න සමහරට මේ එහෙම කට්ටි ඉන්නවා. ඒ කට්ටියටත් අපි පුළුවන් කාලේ මේ මුල් කාලේ සෑහෙන උදව් කරා අපේ ගෙදරම ගැලසිච්ච කෙනෙක් ඔය කියන කෙනා. ඊළඟට මෙයා හොඳට ගනුදෙනු කරමින් හිටියා. අර මංකෝ වගේ පස්සේ කාලේ මං කතා කියන්නම් අර එයා ගේන පීසා එක අපි ගොඩක් වෙලාවට කන්නේ. අපි මේ කියන්නේ ඇත්තටම පීට්සා ගේනේ වැඟට එච්චර ගුණේව නෙවෙයි. ඉතින් පොඩි කෑල්ලක් එහෙම ගන්නවා. එහෙම නැත්තම් බොහෝ වෙලාවට ඒ පීසා එක පිටින්ම වෙන ලංකාවේ ගෙදරකට අපි අරන් යනවා ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න රැයට කෑමකට. එහෙම ඒගොල්ලොත් එක්ක එකතු වෙනවා. එහෙම පවුලක් ගැන මං ඉදිරියේ කියන්නම් කලිනුත් කිව්වා ඒගොල්ලෝ තාමත් සමාජමය ගන්ධන හොඳටම තියෙන පවුලක් පැඩිලෙබලින්. ඉතින් මේ ඔහොම කරගෙන ගියාම මේ කියන හිතවතා ඇත්තටම අර ඊළඟ අවුරුද්ද ආපු අයත් මම රැකියාවලට දමමින් ඉන්නකොට මෙයාට මම කිව්වා මට මතකයි මල්ලි මෙමය මේ මේ කට්ටිය ඔයාගේ පීස කරේට ගමු නේද කියලා. ඊට පස්සේ එකක් කිව්වා PR තියෙන අයටයි රැකියා දේ හොයලා දෙන්නේ අයි ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් අපි ශිෂ්‍යයන්ට විතරක් මේක තියාගමු කියලා. ඊට පස්සේ
ශිෂ්‍යන් විතරක් තියාගමු කිව්වා. මම දුන්න ශිෂ්‍යෝ කීප දෙනාටත් එයා එච්චර රැකියාව දෙන්න එච්චර උනන්දු වෙන්නේ නැහැ. මම හිතන්නේ එයාට තනියෙන් අර තමන්ගේ ආදායම අඩුයි කියන බය තමයි තියෙන්නේ නැත්තේ. කොහොම හරි ටික කලක් ගිහිල්ලා මම මෙයා ලංකාවේ ගිය වෙලාවක හරි වගේ තමයි මට මතක. මොකක් හරි එහෙම නිවාඩුවකට ගිය වෙලාවක මං කිව්වා අනිත් එක්කෙනෙකුට, සමහරට මෙයා නැති හින්දා දැන් අර ගොල්ලොන්ට අඩුපාඩු ඇති ඩ්‍රයිවර්ස්ලා බලන්න කියලා. එහෙම බලන වෙලාවක එයාට රැකියාව හම්බෙලා තිබුණ අනිත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයාට, ඒ දෙන්න යාළු වුණාට අර පරණ ශිෂ්‍යයා මාත් එක්ක එදා ඉඳලා තරහ වුණා. ඒ කියන්නේ මම අලුතින් කෙනෙක් රැකියාවට දැම්ම කියලා. මට මතක ඒක තමයි ආසන්නම හේතුව. එහෙම ඔය සමහරලාට එහෙම වෙනවා, ශිෂ්‍ය අර ශිෂ්‍යෝ පවුල් අරගොල්ලෝ මේගොල්ලෝ ආවට ඒගොල්ලන්ගේ පෞද්ගලික අභිමතාර්ථ අරමුණු අතර ඉස්සරහට ඒගොල්ලෝ යනකොට හොඳ නරක හෝ තමන්ට උදව් කරපු කෙනා හෝ ඒ වගේ දේවල් මතක හිටින්නේ නැහැ, ඒවා වෙනස් වෙලා යනවා. එහෙම වෙච්ච අවස්ථා අපි දැක්කා. ඔය එක අවස්ථාවක් මම කිව්වේ, ඔය එකක් නෙමෙයි, ඔය වගේ ඒවා ගොඩක් වුණා. කොහොම හරි ඒ වුණා කියලා අපි අතහැරියේ නැහැ. අපි මිනිසුන්ට උදව් කරන එක කොහොමත් කරා, මේ ඒක අපි තාමත් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ එහෙම අත්දැකීමක් මට තියෙනවා. එතනින් පස්සේ එයාගේ ගනුදෙනුත් මම ගොඩක් දේවල් බලන් ඉඳලා තියෙන, එච්චර හිතට සතුටුදායක ගනුදෙනු නෙමෙයි එයා කරන්නේ. ඒ වුණාට මේ එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් ඊළඟට ඊළඟ ඔය අර ආපු අර PR දෙනවා කියලා ආපු අයටත් අපි ඉතින් රැකියා හොයලා දෙන්න බැලුවට ඒක හරි ගියේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ එක එක රැකියා හොයාගෙන අපිත් එක්ක ගනුදෙනු කරමින් හිටියා. මොම ඒගොල්ලෝ තාමත් අපේ ෆේස්බුක් වල ඉන්නවා, හිටපු ගමන් කතා කරනවා. එහෙමයි ඉන්නවා. ඉතින් ওই විදිහට දිගින් දිගටම වරින් වර ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ අලුතින් ආපු ශ්‍රී ලාංකිකයෝ අපිත් එක්ක අපි ඇඩිලෙඩ් ඉන්න කාලේ පුරාම ගනුදෙනු කරා. මේ දැනටත් ඒ ගනුදෙනු කරනවා. මේ ඊට පස්සේ මම මේ බෙන්ඩිගෝ ඇවිල්ලා මම මේ නිකන් කල්පනා කරා මේ වීඩියෝ එකට කාරණා ගැනෙද්දි, මේ ගිය සතියෙත් මම වෛද්‍යවරු දෙපළකට එක්කෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා කෑමට එහෙම එකතු වෙලා කතා බහ කරලා ගියා මේ අලුතින් ආපු එක්කෙනෙක්. ඊළඟට මේ ඊයේ පෙරේද තවත් අලුතින් ආපු වෛද්‍යවරයෙකුගේ දුවෙකුට රැකියාවක් හොයන්න ඕනි කිව්වම, ඒ සම්බන්ධයෙන් මම ඊයේත් දුරකථන නැමුමක් දීලා ඒ ගැන විස්තර ඇහුවා. මෙයා මේ වගේ රස්සාවකට දාමුද, මෙන්න මෙහෙම තැනක් මගේ ලෙඩෙක්ගේ ආයතනයක රැකියාවක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ මේ මගේ ලෙඩෙක්ගේ ආයතනයක රැකියාවක් කරන්න පුළුවන්කම තියෙනවා කියන තැනට ඇත්තටම මම වෙන කෙනෙක් දැනට දාලා ඉන්නවා. ඒත් මගේ ලෙඩත් එක්ක මම කතා කරන ගමන් මොකද ඔයා ළඟ වැඩ තියෙනවද, ඔයාගේ ළඟ මෙහෙම කෙනෙක් ඉන්නවා මගේ කිව්වට පස්සේ එයා ආයෙවන් දෙවන් කියලා වැඩට අරන්. ඇත්තටම එයා අවුරුදු එකමාරක් විතර වැඩ කරා. තමන්ගේ රැකියාවේ එයාගේ රැකියාවේ අවශ්‍ය විභාගය ඒවා මේවා කරගන්නකම් පාර්ට් ටයිම් වැඩක් විදියට අර රැකියාව කරා. ඉතින් ඕක දැන් ඕගොල්ලෝ බලන්න. දැන් මම කිව්වේ 2006 7 කතාවක් ඇඩිලෙඩ් වලදී අලුතෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ වෙනත් ශ්‍රී ලාංකිකයන්ට උදව් කරපු එක, සහයට කරන්න පුළුවන් දේවල් කරපු එක. දැනුත් මේ දැන් ඇවිල්ලා අපි දැන් ලංකාවේ ඉඳලා ඇවිල්ලා අවුරුදු 19ක් විතර වෙන කාලේ වෙනකොට තාමත් අපි එහෙම නායට කතා බහ කරනවා, සමාජමය ගනුදෙනුවක් දෙනවා, එහෙම ඒවා කරනවා. අර වගේ අර මම කිව්ව වගේ මිනිස්සු තරහ වෙලා එක එක චෝදනා කරා අර මේ කරා කිව්වට අපි කරන වැඩ එහෙම නවත්තන්නේ නැහැ. يعني අපේ සාමාන්‍ය ස්වභාවය කියන එක දිගටම තියෙනවා. ඉතින් ඇත්තටම ඕගොල්ලොන්ට තේරෙනවා ඇති මේ ඔන්ලයින් ෆෝරම් එක උනත් අපි කරන්නේ ඕගොල්ලොන්ට යමක් කමක් ගත හැකි දේවල් කියන එක තමයි. දැන් ওই මම කියපු කතාවෙන් ඕගොල්ලොන්ට තේරෙන්න ඇති මේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉඳලා මෙහාට ආවම අර කිව්වාගේ හොයාගෙන ඇවිල්ලා හරි ඕගොල්ලන්ට සහාය දෙන්න කතා කරන අය ඉන්නවා. ඒක දකින්න කෙනා වෙන විදිහකට දකින්න පුළුවන්. ඒගොල්ලෝ හොයාගෙන ඇවිල්ලා අපිව අමාරු දානවා හරි අපිට පරදර කරනවා හරි එහෙම මොනවා හරි කියන්න පුළුවන්. ඒ වුණාට කරන කෙනා අර විදිහට තමයි කරන්නේ. දැන් අපි කරේ එහෙම තමයි එයාට. ඒ ණයට දැන් ඇත්තටම මෙහි ගැන අවබෝධයක් නැහෙනේ. ඉතින් ඒකින්ද ඒ අවබෝධය ලබා දෙන්නයි ඊට පස්සේ සුළු සුළු රැකියාවලට අවශ්‍ය ගනුදෙනුයි වාහන ගන්නවා. ඊට පස්සේ වාහනයක් කැඩුනම් වුණත් ඒවා ඊළඟට අර කිව්වා වගේ රියදුරු තෝනෝ පවා දීලා ඒවට දුවල පැනලා එහෙම කරලා සහාය වෙන එක තමයි අපි ඒ දවස්වලත් කරේ. දැන් වුණත් ඒක තමයි කරන්නේ. කරදරයක් වුණා කිව්වොත් සහායට යන්නේක. ඉතින් මේ
ඔන්න ඔහොම ශ්‍රී ලංකාවේ සිට මෙහාට ආපු අයත් එක්ක ගනුදෙනු අපි තාමත් කරගෙන යනවා. ඒ කාලේ 2006-07 අර වගේ ගනුදෙනු ටිකක් තිබුණා. මට මතක ටිකක් තමයි ඔය කිව්වේ. ශ්‍රී ලංකාවේ ඉඳලා ආපු අයත් එක්ක ගනුදෙනු අලුත, ඒ කියන්නේ අලුත ඔස්ට්‍රේලියාවට ආපු අය අපි වාගේම කට්ටිය. ගොඩක් අය ශිෂ්‍යාව තව පිරිසක් හිටියා එහෙම නොවන PR වලට ආපුවා. ඉතින් ඔය ඔතනින් එහාට තව සම්බන්ධතා හැදෙන කාරණා තියෙනවා. අපි ඒවා ගැන ඉදිරියේ කතා කරමු ඊළඟ වීඩියෝ එකකින්. එතෙක් එනම් සියලු දෙනාට ජය වේවා.